එහෙනම් අද සිල් දරාම පිළිගන්නවා කමිදු කේස්සාර YouTube channel එකට. අද මම content creators ලටම වැදගත් වුණු සුවිශේෂී වීඩියෝ එකක් තමයි අරගෙන යන්නේ. මොකද කියනවනම් content creators ලා අද වෙනකොට මේ ලංකාවේ වැඩි වෙලා තියෙනවා. social media වලට videos, photos වගේ විවිධ content upload කරන පිරිස අද වෙනකොට ලංකාව තුළ වැඩි වෙලා තියෙනවා. ඉතින් content creator කෙනෙක් වුණාම අනිවාර්යයෙන්ම ඔකල්තියට එන ප්‍රශ්නයක් තමයි මේ copyright කියන ප්‍රශ්නය. විශේෂයෙන්ම YouTube වලට content එකක් upload කරනවා නම් ඔයාලා මේ copyright වලින් බේරෙන්නේ අනිවාර්යයෙන්ම ඒ ක්‍රමය දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. නැත්තම් ඔයාලා ඒ වීඩියෝ එකක් දාලා ඔයාගේ ඔයා යන ඒ target එකට ඒක copyright එක වදින එක අනිවාර්යයෙන්ම බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ copyright එකක් වද්ද ගන්න නැතුව කොහොමද අපි හරියාකාරව content එකකට videos ඊට පස්සේ photos साउंड इफेक्ट साउंड कोहमद आप अप्लाई कराने ये वगे तैंग तीन गंड पुड़वान तैन अद मम मे वीडियो के कथा करें हेम गंड पुड़वान तीन एकमेक वेबसाइट डेना एकमेक वेबसाइट डेट मे वगे वेबसाइट कि मैं इधर वीडियो अनिवार्य मे वगे वेबसाइट कि वीडियो හරි එහෙනම් මෙහෙම අපි බලමු කොහොමද මේ කන්ටෙන්ට් එකට කොපිරයිට් එකක් වදින්නේ කියලා. ඔයා හිතන්න ඔයා කොහෙන් හරි වෙන වීඩියෝ එකක තියෙන ෆොටෝ එකක් වීඩියෝ එකක් නැත්නම් සවුන්ඩ් ක්ලිප් එකක් එහෙම නැත්නම් මියුසික් එකක් අරගෙන ඔයාගේ වීඩියෝ එකට දාලා ඒක අප්ලෝඩ් කරනවා YouTube එකට. YouTube එක තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් අනිත් platform වලටත් මේ විදිහම තමයි වෙනසක් නැහැ. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම YouTube ටාගට් කරන හින්දා තමයි මේ වීඩියෝ එකෙන් YouTube එක ගැන दिग्टम कथा करवा ये विन तनक वीडियो का फोटोस वे दम पास यूट्यूब एलगोरिदम वे वीडियो के वा कोई हरी गना ये तन तीन ये वीडियो इकट अनिवार्यम कॉपीराइट दिन नेता अदाल वीडियो ओरिजिनल वीडियो कंटेंट क्रिएटर एक दम याट पूर्व ओयाट कॉपीराइट ඉතින් එහෙම කොපිරයිට් එකක් වැදුනට පස්සේ ඔයා ඒ කොපිරයිට් එක වැදුණු වීඩියෝ එක දාලා තිනවනම් ඒකට views ප්‍රමාණයක් සෑහෙන ලැබිලා තිනවනම් ඒ views වලට එන ad revenue එක සම්පූර්ණයෙන්ම යන්නේ ඒ අදාළ original content creator-ට. ඉතින් ඔයා කොච්චර හොඳට වීඩියෝ එක හදලා YouTube එකට upload කරාට වැඩක් නැහැ. ඔයා කොහෙන් හරි තැනකින් ගත්ත music එකක් video එකක් photos එකක් නැත්නම් sound clip එකක් දාලා තිනවනම් ඔයාට ඉතින් ඒ copyright එක වැදෙනවා. ඔයා ඒ content එක video එකට දාලා ඔයා සල්ලි හම්බ කරන් ඉන්නවනම් ඒ අදහස අනිවාර්යයෙන්ම ඇත්තර ගන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා video එකක් නිර්මාණය කරනකොට ඒකට photos, videos, sound clip, music ඒ වගේ දේවල් දාන්නම වෙනවා. ඒතකොට තමයි මේ video එක පොඩක් creative ගතියට ඇවිල්ලා ලස්සන වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ copyright වලින් බේරිලා අපි කොහොමද හරියාකාරව YouTube එකට මේ video content එක upload කරන්නේ. ඉතින් මේකටම මේ සම්බන්ධයෙන්ම මේ ගැටලු නිරාකරණය කරගන්න සඳහාම මේ ලෝකේ විවිධ website තියෙනවා මේ copyright free music photos video videos music sound effect වගේ දේවල් දෙන website තියෙනවා. ඉතින් මම අද ප්‍රධාන වශයෙන්ම කතා කරන්න යන්නේ මේ වගේ එක වෙබ්සයිට් එකක් වෙන Pixabay කියන වෙබ්සයිට් එක ගැන. ඉතින් අපි මේකෙන් කොහොමද ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරන්නේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්නේ මේ සම්බන්ධව තියෙන එක එක ගැටලු ගැන අනිවාර්යයෙන්ම දැන් ඉදිරියට කතා කරමු. ඉතින් අපි යම් ඩෙස්ක්ටොප් එකට. හරි එහෙනම් අපි ආවා Google Chrome browser එකට. ඔකටිය මෙහෙම ගිහිල්ලා මේ Google search bar එකේ ගහන්න Pixabay .com කියලා ගහලා සර්ච් එකක් කරා. සර්ච් කරාට පස්සේ ඔකටට පුළුවන් Pixabay කියන වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට මේ වගේ ඉන්න. එහෙම ආවට පස්සේ ඔකට ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන මේ explore කියන තැනට ගියාට පස්සේ ඔකට බලා ගන්න පුළුවන් media discover community about කියලා තියෙනවා categories හතරක්. ඉතින් මෙතන media තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. මේ media යටදී තමයි තියෙන්නේ photos illustration, vectors, videos, music, sound effect, EIF මේ කියන හැම දෙයක්ම අපිට භාවිත කරන්න පුළුවන් අපේ යම්කිසි වීඩියෝ එකක් content එකක් හදනවා නම් copyright free දේවල් ගන්න මේ තැන් අපිට භාවිත කරන්න පුළුවන්.
නොකට මෙතන මේ about වලට ගියොත් මේ website එකේ තියෙන මේ photos videos සම්බන්ධව තියෙන license summary plus මේ කටේ තියෙන policies ගැන පොඩි හැඳින්වීමක් කරලා තිනවා ඔකට පුළුවන් ඒකත් ගිහිල්ලා ඕනනම් අධ්‍යයනය කරන්න. ඉතින් මම ඔකට කරලා පෙන්නන්නම් මේකෙන් කොහොමද photos එකක් videos එකක් download කරන්නේ කියලා. मेटे अभी मिथन मे होम पेज मे सर्च बार अभी फ्लवर्स फ्लवर्स मे सर्च बला कूड़ा इमेजेस मे विद बला कूड़ा को पेहदी इमेजेस क्वालिटी वीडियो का कदन पूरा मेकना फोटो उपयोग करना ඉතින් හොඳ රෙසලූෂන් වගේක් තියෙන හොඳ පින්තූර මේ හරහා ඔකට බලා ගන්න පුළුවන් බලන්න කොච්චර පැහැදිලි පින්තූරද කියලා අපි නිකන් බලමු මෙන්න මේක මේ පින්තූරේ මොකද ඩවුන්ලෝඩ් කරන්න කියලා ඒක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔකට පුළුවන් වෙනම පේජ් එකකට ආපහු වෙනවා මෙතන බලා ගන්න පුළුවන් මේක කී දෙනෙක් දැනට ලයික් කරලා තියෙනවද කියලා මෙතනම තියෙනවා එහා පැත්තේ ඩවුන්ලෝඩ් කියලා. ඉතින් ඩවුන්ලෝඩ් එකට ගියාට පස්සේ ඔකට පුළුවන් විවිධ රෙසලූෂන් යටතේ මේ පින්තූරේ ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔකට මේ මුල්ම වතාවට එනවා නම් මේ අඩුම රෙසලූෂන් එක තමයි ඔකට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ. ඔයා ඊට උඩින් තියෙන ඊට වැඩි රෙසලූෂන් වගේ තියෙන විදිහට මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නම් ඔකට මේ විදිහට ක්ලික් කරලා මේ ඩවුන්ලෝඩ් එක දුන්නාම මේක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඔකට දැන් පේනවා ඇති මේ පැත්තකින් මේ ඩවුන්ලෝඩ් වීමට පටන් ගන්නවා. ඉතින් ඔකටිය පළමු වතාවටම එනවා නම් මේකේ high resolution එකක් ඩවුන්ලෝඩ් කරන්න ගත්තාම ඔකටිට අනිවාර්යයෙන්ම Google account එක හරි Facebook account එක හරහා log වෙන්න වෙනවා. ඉතින් ඒකෙන් මම දුන්නේ Facebook account එක ඒක දීලා ඒ හරහා තමයි මේකට log වුනේ. log වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන මේ high resolution අගය දක්වා තියෙන photos videos download කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔකටට ඒ Google account එක හරි Facebook account එක හරහා මේකට log වෙන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. නමුත් මම මේක ගොඩක් මේක අවුරුදු ගානක කලින් ඉඳන් භාවිත කරනවා. එතකොට නම් මේ වගේ එකක් තිබෙන්නේ නැහැ. දැන් මේ අලුත් අප්ඩේට් එකකින් දෙන්නදී මෙහෙම මේ කට්ටිය ඉල්ලන්නේ. ඉතින් ඔකටට අර මතු විදිහට මේ Facebook එක හරයි Google account එක හරහා මේකට log වෙලා මේක download කරගන්න පුළුවන්. තව මේක පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා මේ පින්තූරෙම details. මේ details බලපුවාම ඔකට පුළුවන් මේක කී දෙනෙක් views කරලා තියෙනවද download කරලා තියෙනවද save කරගෙන තියෙනවද ඒ සම්බන්ධව ඔකට එතනින් යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ හැම පින්තූරයක්ම click කරාට පස්සේ මෙන්න මේ යටින් වටනවා මෙතන මේ පින්තූරේ content එකේ license එක මොකක්ද කියලා. ඒකත් ඔකට පුළුවන් ඕනනම් ගිහිල්ලා කියවලා මොකද්ද මේකෙන් කරන්න පුළුවන් දේවල් මේ දෙත මේ පින්තූරේ උදාගෙන මොකද්ද ඔකට කරන්න බැරි දේවල් මෙතන ඔකට කියවලා යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඒක දෙනවා use content for free කියලා. ඉතින් මේකෙන් මේ පින්තූරේ භාවිතා කරලා කරන්න බැරි දේවලුත් මේ විදිහට මේ වැඩි ලකුණු දාලා ඔකට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් videos මේකෙන් මොන දේ ගත්තත් මේ විදිහම තමයි ඔකට බලන්න පුළුවන් මේ කරන්න පුළුවන් මොකද්ද කරන්න බැරි දේවල් මොකද්ද කියලා. නමුත් කොහොම වුණත් මම මේකෙන් දිගටම මගේ content වලට videos photos download කරලා පාවිච්චි කරලා තිනවා. මේ වෙනතේ කිසිම copyright ප්‍රශ්නයක් මේ හරහා ඇවිල්ලා නැහැ. අපි බලමු දැන් video එකක් කොහොමද මේකෙන් download කරගන්නේ කියලා. අපි මෙතනට pause දෙනවා. pause දීලා මෙතන දෙනවා අපි video. video ගියාට පස්සේ බලමු මොකක්ද කියලා. කටට පේනවා videos වලට ආවට පස්සේ හොඳ 4K resolution full HD ඒ වගේ high resolution තියෙන videos ගොඩක් තියෙනවා. ඒක කොට මේ කියන කැමති එකක් ඔකට content වලට යොදා ගැනීම හැකියාව තියෙනවා. අපි බලමු මෙන්න මේ video එක අරගෙන කොහොමද කියලා. ඔකටට මේ video එක download කරන්න කලින් අනිවාර්යයෙන්ම මේකේ preview එකක් බලා ගැනීම හැකියාව තියෙනවා. මෙතෙන් ගිහිල්ලා
ඉතින් ලස්සනට ඔකට පේනවා මේ වීඩියෝ එක කොතරම් කොච්චර හයි රෙසලූෂන් සුපිරි වීඩියෝ එකක් ඔකටගේ අවශ්‍ය කරන වැඩ කටයුතු වලට ලේසියෙන්ම යොදා ගන්න පුළුවන් ඒකත් අර විදිහම තමයි ඩවුන්ලෝඩ් එකට ගියා අවශ්‍ය රෙසලූෂන් ප්‍රමාණය කියනවා මේ HD full HD 4K නම් 4K ඉතින් ඔකටද මේ මම full HD එක නිකන් අරන් පෙන්නන්නම් මම ඩවුන්ලෝඩ් කරලා දීපුවාම මෙන්න මේ විදිහට මේ පැත්තෙන් එක ඩවුන්ලෝඩ් වෙන්න ආරම්භ වෙනවා ඉතින් ඔකටගේ වැඩ වලට ලේසියෙන්ම මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා දැන් අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා මේකේ මේ illustration illustration එකක් අපි දෙමු ඒකට අපි power කියලාම දෙමු බලමු illustration දීලා illustration මොනවද තියෙන්නේ කියලා ආ ඔකටට බලා ගන්න පුළුවන් ඒකට ආවට පස්සේ ලස්සන clip art තියෙනවා ඒකත් ඔකට ඊ content වලට ඕන pre use කිරීමේ හැකියාව තියෙනවා මම පල්ලෙහාට පල්ලෙහාට ඇද්දි ඕන තරම් හැම දෙයක්ම තියෙනවා ඉතින් භාවිතා කරන්න කිසිම අපහසුතාවයක් නැහැ ඊට පස්සේ අපි බලමු vectors යටතේ මොනවද තියෙන්නේ ඔකටද vectors යටතේ ගියාම බලා ගන්න පුළුවන් මේ photoshop කරන අය දන්නව ඇති මේ මේක සාමාන්‍යයෙන් png file එක يعني background එක transparency කියලා තමයි තියෙන්නේ ඉතින් transparency png එකක් අරගෙන ඔකටද thumbnail එහෙම ලස්සන දෙම හදා ගන්න පුළුවන් ඉතින් ඒ හැකියාවත් මේ හරහා මේ pixabay කියන website එක හරහා ඔකටද ලබා ගැනීම හැකියාව තියෙනවා ඉතින් png file උත් ඕනතරම් ප්‍රමාණයක් මේ website එක තුල තිබෙනවා ඊට අමතරව අපි බලමු music mode තියෙනවා music වලට අපි බලමු search කළා මොනවද තියෙන්නේ කියලා අපි සාමාන්‍යයෙන් sort කියලා ගහලා බලමු ඔකටද බලා ගන්න පුළුවන් එතෙන්ට ආපුවම music තියෙනවා ඒවත් no copyright කියලාම තියෙනවා ඔකටද කිසිම අවුලක් නැතුව මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා අපිට ඕන නම් මේකට බලලා කැමති විදිහකට ඔන්න ඔය ආකාරයට video මේ music එක play වෙනවා අපිට බලලා ඕන විදිහකට ඒක තෝරා ගන්න පුළුවන්. ඉතින් ලස්සන music. ඉතින් මේ විදිහට ලස්සන music තියෙනවා. ඔයාගේ content වලට නොමිලේ භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒකත් ඉතින් අර විදිහටම තමයි download කරලා දීලා download කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු sound effect මොනවද කියන්නේ. Sound effect ගොඩක් ගියාට පස්සේ උඩට බලා ගන්න පුළුවන් අර music තියෙන විදිහටම තමයි තියෙන්නේ. අපිට මේ පැත්තෙන් ඕනම ඕන sound effect එක search කරලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ පැත්තේ කේලියට පල්ලහට ඒවා display ලා තිනවා අපිට ඕන එකක් play කරගෙන ගන්න පුළුවන් ඉතින් මේ පැත්තේ download දුන්නාම ඒකත් download වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අපිට GIF ඕන නම් GIF එකවත් ගන්න පුළුවන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් sun කියවහම ඒ sun යන ඉඩ යටදී තියෙන GIF එකට බලා ගන්න පුළුවන් ඉතින් මේ GIF පවා කටිට ඔයගේ කන්ටෙන්ට් වැඩ වලට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ Pixabay වෙබ්සයිට් එක තුල ඔය කට්ටියට මේ දේවල් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ Pixabay වෙබ්සයිට් එකේ link එක description area එකේ දාලා තියෙනවා. ඔකට පුළුවන් ඒක follow කරලා මේ වෙබ්සයිට් එකට ගිහින් මේ කියන දේවල් ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ කන්ටෙන්ට් එක ලස්සන කරගන්න. එහෙනම් ඔය කට්ටිය දැනගත්තා මේ Pixabay කියන වෙබ්සයිට් එකෙන් කොහොමද ෆොටෝස් එකක් වීඩියෝ එකක් සවුන්ඩ් ක්ලිප් එකක් මියුසික් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඒක ඔය කට්ටිය දැන් දැනගත්තා. ඉතින් මේක ඔය කට්ටියට ඉතාමත්ම ක්‍රියේටිව් විදියට භාවිතා කරලා ඔයාගේ කන්ටෙන්ට් එක ඒ කියන්නේ වීඩියෝ කන්ටෙන්ට් එකට ඒක යොදාගෙන ඉතාමත්ම නිර්මාණශීලී විදියට ඒක හදලා YouTube එක තුලට ඔය කට්ටියට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. කිසිදු ගැටලුවක් එන්නේ නැහැ. මේක CC ලයිසන් එකක් තියෙන वीडियोस फोटोस मेतुलाट किसीम अवलंघन व्यूस आवट पे मे वीडियो मोनोटाइजेशन क्रीमे हेकिन इमगिंगट रेवेन्यू लबागनी मे हेकिन किसीदू बाधा तौर इधन मेवागेम वेबसाइट तव विशाल संख्या තියෙනවා. ඉතින් මම ඉදිරියට මේ පිළිබඳව එකින් එක වීඩියෝස් ඔකටගෙන එන්නම්. අනිවාර්යයෙන්ම මේක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට අනිවාර්යයෙන්ම ඔකට වැදගත් වෙනවා. ඉතින් දිගටම කමිදුකේස්ආර් YouTube channel එකත් එක්ක සෙට් කරලා ඉන්න මේ වගේ වැදගත් වීඩියෝස් දිගටම නරඹන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම තව ෂෙයා කියලා එකක් තියෙනවා. ඔකටගේ social media platform තුල මේ වීඩියෝ එක ෂෙයා කරන්න, තවත්
කෙනෙකුට මේ ගැන දැනගන්න. ඉතින් කමෙන්දු කේස්ආර් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි නැවත වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හමු වෙමු.